आयुवन रात्रि दहाय स्वाधीन रूपानी प्रधान पुआत विकाशीय समग्रीन मामा अरुण जयपुरी मामा युगांति मायुरिका कंकाना माराची प्रथम एंड दावसुन सुंकले प्रोड्यूसर सिरस्ताल पुहुनुवन उपाधिदारीन पनस एक दहासकटे स्थिरपात्रीम गैस वार्तावे जनपतिते बारदीम संदुदा पोहर नव संबंधीन किसी दु वंदिगवीमक सिदु करने एमति महिंदानंद पहदाई पोलीसिय निसा रन्नरत्वे नत्तल कालेदी संचरण सीमा दडिकरन्न यूरोपे अवधानय गैस सिलिंडर आश्रित गिनिगनीम हो पुपुरायाम पिलिबंद विमर्शने क्रीमट सह एपिलिबंद विसंदुम सेवीम संदहा पत्कल कमिटुवे वार्ताव लबन संदुदा जनाधिपति तुमावित भारदीमट नियमित वतिबेनवा මෙතර පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඊයේ ලැබුණු අනුමැතියත් එක්ක අද සිට ලිට්‍රෝ ගෑස් සමාගමේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි නැවත ක්‍රියාත්මක වන බව එම සමාගම නිවේදනය කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්ණායකයන්ට අනුකූල ගෘහස්ත ගෑස් සිලින්ඩර පවනක් මේ නිදිරියේදී වෙළඳපොළට මුදා හැරීමට පියවර ගන්නා ලෙසට අධිකරණයේ ගෑස් සමාගම් දෙකට නියෝග කළා. පසුගිය 6 වෙනිදා මෙරටට ළඟා වූ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් ගෑස් අඩංගු නෞකාවේ නියමිත ප්‍රමිතියට අනුකූල ගෑස් ගොඩබෑම මෙවැනි විට සිදුවනවා. එහි අඩංගු ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් වල ගැටලුවක් නොපැවතියද ගෑස්වල ගන්ධය හඳුනා ගැනීම සඳහා යොදන එතිල් මර්කැප්ටන් හි සංයුතිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබුණා. ඒ හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය එම නෞකාවේ අඩංගු ගෑස් ගොඩබෑම తాවකාලිකව අත්හිටවනු ලැබුවා. දින 11ක කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබූ නෞකාවේ අඩංගු ගෑස් දීර්ඝ තත්ත්ව පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව මෙරටට ගොඩබෑමට කර්මාන්ත මාත්‍යංශයේ ලේකම් ජයන්තද සිල්වා මහතා අවසර ලබා දුන්නා. මෙම නෞකාවේ අඩංගු ගෑස් ප්‍රමිතියෙන් යුක්ත බවටයි පසුව අනාවරණ වුණේ. ඒ අනුව මෙම නෞකාවෙන් ගොඩබාන ලද ප්‍රමිතියෙන් යුක්ත ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මෙහෙයුම් කටයුතු මේවට විට ආරම්භ කර ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. विलंद पोलट अलुति निकुत किरण गैस सिलिंडर ही अडंगु प्रोपेन संयुतिय सीएट तिहक विय युतुई एमेन्म समस्त संयुतिय प्रदर्शनी वन स्टिकरयाक्द गैस सिलिंडर मत अलवा तिबिय युतुई ප්‍රමිතියෙන් යුතු අලුත් ගෑස් අද දිනේ දීවව වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරියෙකු අප වෙත සඳහන් කළේ. අධිකරණ නියෝගයට අනුව පාරිභෝගිකයන් සතුව ඇති අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා. ඒ සඳහා යම් මුදලක් ගෙවීමටත් සුදුසු වැඩපිළිවෙලක් ගෑස් සමාගම් දෙක ක්‍රියාත්මක කරන්නේ ද යන සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනිය අවධානයෙන්. මේ අතර වෙළඳපොළෙහි ගෑස් සිඟයක්ද පවතින බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා. දැන් රටට අවශ්‍ය ගෑස් නැති හන්ද පෝලිං වල දුක් විඳින්න වෙලා තියෙන්නේ මොකද ඉදිරියේදී ගෑස් එන දවස හරියට කියන්නත් බෑ ඒක ඉතින් සභාපති පැනලා දුවලා හරියන්නේ නැහැ පිටි ඇවිල්ලා ප්‍රකාශන නිරුත් කරනවා දැන් ඉතින් මිනිසුන්ට ගෑස්ුත් නැහැ ලාමුදුලුත් නැහැ දරත් නැහැ රුපියල් 500කට වැඩි වියදම් හැමතැනම හැම සෙට් එකෙම ඔයල ඔයලන එක තැනකවත් නැහැ තියෙන එක රිටර්න් කරගන්න බැරුව ඉන්නවා නෑ නෑ ඉස්කිස් ගෑස් අරන් යන්නේ අයියේ ඉස් නෑලු ගෑස් දැන් කොයි දැන් ගෑස් නැහැ එක තැනකවත් නැහැ නෑ මේ අතර අද දිනේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් පිපිරීම වාර්තා වුණා. යංගකටේ සොල්ලලා එංගලක තේරියා. අගලවත්ත මුලටින ප්‍රදේශයේ සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරුමකින් වයස අවුරුදු 51ක කාන්තාවක් තුවාල ලැබුවා. අද උදෑසන ආහාර පිසීම සිදු කරන අතරයි ගෑස් ලිප පුපුරා ගොස් ඇත්තේ. ඇගේ පාදවලට පිලිසුම් තුවාල සිදු වී ඇති අතර ප්‍රතිකාර සඳහා මතුගම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා. මම හිතුවා පුච්චු පුච්චු හිටියේ එක වාර දින්දර දත්ත හොගා ඉන්නත් බටේ පුපුරල විශ්ින දින්දර බිම දිගේ ඇවිල්ලා කකුල් දෙකව කකුල් දෙක දෙවිලා ඉන්නේ ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය ශ්‍රේණිගත කිරීමේදී ෆිච් රේටින්ග් සායතනය ක්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි විරෝධය පළ කර තිබෙනවා ශ්‍රී ලංකාව තුල ඇතිවෙමින් තිබෙන ධනාත්මක සංවර්ධනයන් කිසිවක් සැලකිල්ලට නොගනිමින් ෆිච් රේටින්ග්ස් ආයතනය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ
कोविड-19 වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලෝකයේම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටිනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ අනවශ්‍ය කලබලයකින් යුතුව තම ශ්‍රේණිගත කිරීම කරුණු ලෙස පරිදි සොයා නොබලා Fitch Ratings ආයතනය සිදු කර ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා රජයේ නිරන්තරයෙන් Fitch ආයතනයට තොරතුරු සම්පාදනය කරමින් තිබෙන තත්ත්වයක් යටතේදී නවතම තොරතුරු සැලකීමකින් තොරව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුලදී වසරක් මත වසරක් ක්‍රමයට අනුව සැබෑ දළදේශීය නිෂ්පාදිතය 4.4%කින් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. කොළඹ කොටස් වෙළඳපොළද ඓතිහාසික වර්ධනයක් අත්පත් කර ගැනීම මෙන්ම පෞද්ගලික ක්ෂේත්‍රයේ වෙත වසරේ ගෙවී ගිය මුල් මාස 10 තුල ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 685කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වීම ඇතුළු කරුණු පිළිබඳ Fitch Ratings ආයතනය සැලකිලිමත් නොවීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කර තිබෙනවා. මේ වසරේ මැයි මාසයේ සිට වෙළඳ හිඟයද ක්‍රමෙන් අඩු වෙමින් තිබෙනවා. ඒ අපනයන ආදායම ඉහළ යාමත් සමගයි පසුගිය මාස කිහිපය තුලදී සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම ඉහළ යාම ආදී කරුණු පිළිබඳවද ශ්‍රේණිගත කිරීම්වලදී අවධානය යොමු කළ යුතුව තිබූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. මෙම සියලු වර්ධනයන් අත්කරගෙන තිබෙන්නේ ඉතා සාර්ථක කොවිඩ් මර්ධන එන්නත් වැඩපිළිවෙලක් යටතේ වන බැවින් ඉදිරි කාලය තුලදී අපේක්ෂිත ඉලක්ක කඩිනමින් ළඟා කර ගැනීමට හැකිවන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. Fitch Ratings ආයතනය අඩුතරමින් දෙසැම්බර් මාස 31 වනදා දිනය වනතුරු හෝ තත්ත්වයන් නිරීක්ෂණය කිරීමකින් තොරව ඉතා හදිසියේ මෙම ශ්‍රේණිගත කිරීම සිදු කිරීම කනගාටුවට කරුණක් බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ තුලින් ආයෝජකින් වෙත වැරදි පණිවිඩයක් ලැබෙන බවද එහි සඳහන්. මේ සම්බන්ධයෙන් ලැබෙන සඳුදා රටට සියලු තොරතුරු හෙළි කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා සඳහන් කළා. පුහුණුව සඳහා බඳවාගෙන ඇති රැකියාව විරහිත උපාධිධාරීන් 51,000කට රජයේ ස්ථිරපත්වීම් ලබා දීම ලබන තුන්වනදා ආරම්භ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මෙම ස්ථිරපත්වීම් ලබා දීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ. දැනට පුහුණුව ලබන උපාධිධාරීන් 51,000ම රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස ලබන තුන්වෙනිදා නියමිත රැකියා ස්ථානවල ස්ථානගත කෙරෙනවා. ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500 දෙනෙකුගේ සේවය එදිනම ස්ථිර කිරීමට නියමිතයි. මෙම වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී පුහුණුව සඳහා බදවාගත් පිරිස වසරක කාලයක් සම්පූර්ණ වීමෙන් පසු ලබන අප්‍රේල් පළමුවනදා සේවය ස්ථිර කිරීමට නියමිතයි. මෙම පිරිස අතරින් 22,000කට පමණ ගුරු සේවයේ පත්වීම් ලබා දීමටද අවධානය යොමු වී තිබෙනවා. පොහොර නැව සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකට වන්දි ගෙවීමක් සිදු කර නොමැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනය ගන්නෝරුවේ අද පැවති අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. අපි කාටවත් වන්දි ගෙවලා නැහැ. මන්දක මෛත්‍රීපාල සිරිසේන මාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා වන්දි ගෙවනවා කියලා. මොකද පහුගිය එතුමාගේ ආණ්ඩුව කාලේ එයාබස් සමාගමට මිලියන 110ක් US මිලියන 110ක් ගෙවල වන්දි ගෙව්වා. මේක වන්දියක් නෙවෙයි. මේක අපි ලංකාවට පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කරන්න චීන සමාගමකට බාර දීලා තියෙනවා. ඔවුන් US මිලියන 5ක අපකරයක් අපට දීලා තියෙනවා. ඒ ටෙන්ඩර් එකට අනුව නැව ලංකාවට ආපුවම 75%ක් ගෙවෙන්න ඕනේ. පොහොරවල ප්‍රමිතිය හරි නැති නිසා අපි අධිකරණයට ගිහිල්ලා ඒ 75% ගෙවන එක නැවැත්තුවා. මේ අධිකරණේ වාණිජ අධිකරණේ නඩුව යනකොට නීතිපතිවරයා මේ දෙපාර්ශ්වය කැඳලා සමතයක් යෝජනා කරා. ඒ සමතය තමයි අපිට US මිලියනක 5 කැපකරයක් තියලා තිනවා. 6.7ක් අපි ගෙවනවා. එතකොට නැව නැවපව් චීනෙට යනවා. අපි ඉල්ලන ප්‍රමිතියට පොහොර ටික හදලා අපේ ක්වොරන්ටයින් එකට වල සෑම්පල්ස් ටෙස්ට් කරලා ඒ පොහොර නැව ආපහු ලංකාවට එනවා. ඉතින් එතකොට කිසිදු වැරදක් වෙලා නැහැ. එකම දේ වෙලා තියෙන්නේ නියමිත වෙලාවට පොහොර නොලැබීම පමණයි මේකේ අපට වෙලා තියෙන පාඩුව. ඒ අරන මූල්‍යම වශයෙන් කිසිම කෙනෙකුට මුදල් ගෙවලා වන්දියක් මේකේ වංචාවක්වත් කිසිම දෙයක් වෙලා සමස්තයක් ලෙස ගත් විට මෙරට මාධ්‍ය භාවිතයේ උසස් මට්ටමක පැවතියද සුළු පිරිසක් මාධ්‍ය අවභාවිතා කිරීමට සූදානම් වන බව අමාත්‍ය ඩල සලහප්පිරුම මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුයුක්ත මාධ්‍ය නිලධාරීන් සඳහා මහනුවර සත්‍යෝදය පුහුණු මධ්‍යස්ථානයේ පැවති දෙදින වැඩමුළුවට එක්වෙමිනුයි ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. දිස්ත්‍රික් මාධ්‍ය ඒකක වෙත මාධ්‍ය උපකරණ බෙදා දීමක්ද මෙහිදී සිදු වුණා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
විවිධ බලවේග උත්සාහ ගන්නවා අපි අතරේ විවිධ ගැටලු ඇති කරන්න අපේ කලමනාකරුවා ම්ලේච්ඡ ලෙස ගිනි තියලා මැරුවම ඊටම නූගත් ලෙස නව මාධ්‍ය භාවිත කරන කීප දෙනෙක් උත්සාහ ගත්තා මේ භූමිය ඇතුලේ නැවත ගැටුමක් හදන්න මේ රටේ නව මාධ්‍ය ඇතුලේ තිරසන් විදියට පාවිච්චි කරන්න ප්‍රධාන ධාරාවේ මාධ්‍යවත් ඉඩ දුන්නේ නැහැ සමහා විනාශයක් වැළපුණා වෘත්ති අභියෝග අතරේ අංක 1 විදියට ජාතික සමගිය පිළිබඳව ජාතික රාජ්‍ය පිළිබඳව බලාපොරොත්තු උස්ලෙසි තියාගන්න කඩතුළු වෙන්න දෙන්නේ නැතුව පොලිස් අත්තරංගුවේ සිට පුද්ගලයෙකු මියා මේ සිද්ධියක් සම්බන්ධයෙන් කුපිත වූ ගම්වාසීන් පිරිසක් රන්න නගරයේදී අද විරෝධතාවක නිරත වුණා හුංගම පොලිසිය අද දහවල් අත්තරංගුවටගත් පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා ඔහු සිරකුටිය තුල ඇද වැටෙන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණේ මේ අයුරෙන් මියගිය පුද්ගලයා ප්‍රේමතිලක අමරවීර නැමැති 62 වැනි පුද්ගලයෙකු වන අතර ඔහු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දවනවා සැකකරු පොලිසියදී මිය යාම හේතුවෙන් ප්‍රදේශවාසීන් දිසා රෝහලට පැමිණ සිය විරෝධතාව ප්‍රකාශ කළා කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ රන්න නගරයේදී ගල්දමා අවහිර කිරීමටද එම පිරිස් කටයුතු කර තිබුණා වතුකරේ ඌණ සංවර්ධිත ඉඩම් සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. කොත්මලේ ලම්බුකැලේ තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී අද පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඌණ සංවර්ධිත ඉඩම් සංවර්ධනය කිරීම සඳහා වතු සමාගම්වලට මාස 6ක කාලයක් ලබා දෙන අතර ඊට ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඒවා වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා බවයි නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ. අලුත් පනතක් ගෙනල්ලා තියෙනවා ඌණ සංවර්ධිත ඉඩම් රජයට පවරා ගැනීමේ පනත. ඒ අනුව යම් වතු සමාගමක හෝ වෙනත් ආයතනයකට රජයෙන් ඉඩම් දීලා තියෙනවා නම් ඒ ඉඩම් පරිහරණය කළා නැත්නම් නිකන් කැලෑවට ගිහිලා තියෙනවා නම් තේ වගාව දිනු කළා නැත්නම් රබර් වගාව දිනු කළා නැත්නම් ඒ දිනු නොවු කොටස දිනු කරන්න මාස 6ක කාලයක් දෙනවා. ඒ මාස 6ේ කාලය ඇතුළතදී ඒක දිනු කරේ නැත්නම් රජයට අරගෙන රජයේක කම්කරු ජනතාවට එහෙම නැත්නම් ඒක දිනු කරන්න පුළුවන් කණ්ඩායමකට ඉද මේ අයිතිය නෙවෙයි ඉද මේ භුක්තිය ලබා දෙන්න කියලා මං හිතනවා ඒ ක්‍රියාත්මක කළොත් අපිට විශාල ඵලදායිතාවයක් ආර්ථික ලාභයක් අපිට ලබා ගන්නට පුළුවන් වෙයි. අලිවැට කිලෝමීටර 1500ක් ඉදිකිරීමේ ජාතික වැඩසටහන යටතේ හම්බන්තොට බූන්දල ප්‍රදේශයේ අලිවැට ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය විමල වීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපි ගෙම්බගෙන ගියා කරලා බකමුණ හිදලා ඔක්කොම රකින්නවා පරිපාලනයේ ඔබ කරම් ගත්තා ඔබේ උතුරේ කරුණාවක් පංකල්පේ නැත්තම් ඔබ මේ තරතුරට සුසු නැත එදා මොන ජීවිත බාධකෙන් කියන කොච්චර උපාධි ගුණා කොච්චර බෝමෝලි ගුණා සියලු සත්‍ය නිදුක් ගත්තා කියන චින්තනය නැත්තම් ඔබ මරණයේ ගියා කමක් නැත මොකද සමාර්ථයෙන් වලදී මුවා අමගාට උදව් කරලා තියෙනවා සමාර්ථයෙන් වලදී අපේ නිදලා ඉතින් රකින්න නැසතිනම් කොහොමද මේ ගෙලියන්නේ නෝරේලිය කාල්ටන් පෙරපාසලේ නත්තල් කැරොල්ගී ප්‍රසංගයේ නැරඹීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ුණා. කාල්ටන් පෙරපාසලේ දූදරුවන් කැරොල් ගීත ගායනා කිරීම සිදු කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද දරුවන් සමග නත්තල් මිහිර බෙදා ගැනීමට එක් වූ අතර කාල්ටන් පෙරපාසලේ විදුහල්පති සහ අධ්‍යක්ෂකා අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය දරුවන් වෙත ත්‍යාග ප්‍රදානය කළා. බිම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ යන මහතුරු නැතුරු පිරිසක් එක් වුණා. ශ්‍රී ලාංකික වෘත්තකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයේදී ඝාතනය වීමේ සිද්ධිය සියලු පාකිස්තාන වැසියන් හෙළා දුටු බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන නියෝජ්‍ය මහකොමසාරිස් තන්වීර් අහමද් මහතා පවසනවා. අස්ගිරි විහාරයට පැමිණ අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ අවාසනාවන්ත සිදුවීම දෙරටේ සහෝදරත්වයේ පළදු කර ගැනීමට හේතුවක් නොවිය යුතු බව තන්වීර් අහමද් මහතා පැවසුවා. පාකිස්තානයේ කාන්තාවන් පවා ඉදිරියට පැමිණ මෙම ක්‍රියාව හෙළා දුටු අතර ශ්‍රී ලංකාවෙන් සමාව අයද සිටි බවද ඔහු පෙන්වා දුන්නා. Prime Minister Imran Khan he said he specially asked me to go there and thank the Mahanayaka
ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධියේ පරීක්ෂණ ගැන අවධානය යොමු කරවමින් අස්කිරි මහනාහිමියන් පාකිස්තාන අගමැතිවරයාට ලිපියක් යොමු කළා. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා මට විශේෂයෙන් දරම් දුන්නා ඒ අනුව අස්කිරි මහනාහිමියන් බෙහෙදකීමට යන ලෙස. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට රිහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා කියලා පාකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කළා. මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව මහනාහිමියන් දැනුමත් කරන ලෙසත් එතුමා මට උපදෙස් දුන්නා. පාකිස්තාන සියලුම ජනතාව මේක හෙළා දැක්කා. මේක අපේ දෙරටේ සහෝදරත්වයේ පළුදු වීමට හේතුවක් නෙවෙයි. විශේෂයෙන් පාකිස්තානයේ කාන්තාවන් පවා ඉදිරියට පැමිණ මේ සිද්ධියට ප්‍රසිද්ධියේ විරෝධය දැක්වුවා. ශ්‍රී ලංකාවට සමා වෙන්න කියලා කිව්වා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමී ලෙස වයඹ නාවික විධානය මගින් කඩලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. හලාවත කලපුවේ සිට වනාත විල්ලුව එළුවන් කුලම ගංගේවාඩිය දක්වා විවිධ වර්ගයේ කඩලාන පැල ලක්ෂයක් සිටුවීමට නාවික හමුදාව පියවරගෙන තිබෙනවා. සංකේතාත්මක ලෙස පැල සිටුවීම සඳහා නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගේතන මහතා අද එක්වනා. හලාවත පුත්තලම කල්පිටියේ කලපුවේ ඕලන්ද ඇල කලා ඔය මල්ලතුයේ සහ මෝදරකමාරු ඉවුර කාදරේ වීම අවම කිරීම සඳහා පවතින කඩුලාන ඝනත්වයේ වර්ධනය කිරීමටයි නාවික හමුදාව සැලසුම් කර ඇත්තේ. කඩුලාන පෙළ සිටුවීමෙන් පසු පුත්තලම කලපු තීරයේ දිකල නව ජටිය විවෘත කිරීමද සිදුවුණා. මේ තුලින් පුත්තලම සිට කල්පිටිය සහ රොරචෝලේ යන ස්ථානවලත් උච්ච මුනේ ගඟේ වාඩිය බතලම් ගුණ්ඩුව යන දූපත්වලටත් බෝට්ටු මාර්ගයෙන් පහසුවෙන් ගමන් කිරීමට හැකිවනවා. සංචාරක කර්මාන්තය දියුණු කිරීමටද ඒ මනා පිටුහලක් වෙන බවයි නාවික හමුදාව පැවසුවේ. කඩුලාන පෙළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනට වයඹ ප්‍රධාන ලේකම් පීඑම් සිරිසේන, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේජේ විජේසිරි, වයඹ නාවික හමුදා ප්‍රදේශ භාර රිය අඩ්මිරාල් ජයන්ත කුණරත්න යන මහතුරුන්තුළු පිරිසක් එක්ව සිටියා. ලංකා සුළු දීවර සංගමයේ ඉන්ස සිමෙන්ති ආයතනයේ හා ලක්විජය ගල්ලංගුරු බලාකාරයේ මේ සඳහා අනුග්‍රහය ලබා දෙනවා. අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ බස් රථයක් වෑන් රථ දෙකක සහ යතුරු පෙදියක ගැටීමෙන් කලුතර උතුර කෝන්ගස්සන්දිය ප්‍රදේශයේදී අනතුරක් සිදු වුණා. අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ බස් රථයට සිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වූ තිබෙනවා. බස් රථය කලුතර දෙස සිට කොළඹ දක්වා ධාවනය වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග මංතීරු වෙන් කිරීම සඳහා මාර්ගයේ මැද සවිකොට ඇති කණුවද බිඳගෙන බස් රථය වෑන් රථ දෙකෙහි සහ යතුරු පැදියේ ගැටී තිබෙනවා. බස් රථයේ පැදවූ රියදුරු කලුතර උතුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. අනතුර සිදුවන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. සෙලොන් බිස්කට් සමාගමේ මන්චි ජින්ජර් බිස්කට් අනුග්‍රහයෙන් අද ආරම්භ කෙරුණු පෙවිතරු හිමවත සිරිපා අඩවිය සුරකින පරිසර මෙහෙවර වැඩසටහන මෙවර සිරිපා සමය අවසන් වන තුර ක්‍රියාත්මක වීම බව එහි සංවිධායකයින් පවසනවා. සිංහ 306 A2 සිංහ දිස්ත්‍රික්කයේ සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සුබ සාධක සංගමයේද මෙම වැඩසටහනට දායකත්වය ලබා දෙනවා. ඓතිහාසික සිරිපා පුදබුහුමිය තුල පරිසරය ආරක්ෂා කර ගැනීමේ අරමුණිනුයි මෙම වැඩපිළිවෙල සංවිධානය කර තිබෙන්නේ. මෙහිදී පුදබුහුමියට පූජා භාණ්ඩ සහ ආහාර රැගෙන එන ප්ලාස්ටික් සහ පොලිතින් බහලුම් වෙනුවට පරිසර හිතකාමී ගමන්මළු ලබා දීම සිදු කෙරෙනවා. ඓතිහාසික සමනල රන්ගිර අපි පොලිතින් වලින් සුරකින්නට මිහිසත්මක ව්‍යාපෘතිය යටතේ මංචි ජින්ජර් අනුග්‍රහක දායකත්වයෙන් පොලිතින් වෙනුවට නැවත නැවත භාවිතා කළ හැකි ගමන් මල්ලක් බැතිමතු දුන්නේ අපි බෙදා හදා දෙනවා. මේ අපි කරන්නේ හුදෙක්ම ප්‍රජා සත්කාරයක් විදිහට. පුරා වසර පහක් තිස්සේ මකර තොරණ මේ ස්ථානයේ අපි රැඳිලා ඉන්නවා. බැතිමතු දුන්නේ මේ ගමන් මල්ල බෙදා දෙන්නට වනජීවී දෙපාර්තමේන්තුව සමග එකතුව මස්කෙලිය ප්‍රාදේශීය සභාව මේ සියල්ල එකතු වෙලා තමයි මේ උන්ගේ උදව්වෙන් සහයෝගයෙන් මේ වැඩසටහන කරගෙන යන්නේ. අපි ආරාධනය කරනවා සැදැහැසිතින් ස්වීපා කරුණා කරන්න පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය හැකිතාක් දුරට අඩු කරන්න. එවැනි වෙන සහයෝගය මංචි මිහිසෙත් මග වෙනුවෙන් මංචි ජින්ජර් අපිට ලබා දෙන්න කියන පණිවිඩය තමයි අපි අද දවසේදී ඔබට ලබා දෙන්නේ.
යුගන්ති රටවල් රැසකම මේ වෙනකොට කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් තියෙන නිසා මේ උත්සව සමයේදී ජනතාව තමන්ගේ වගකීම හරියට තේරුම් අරන් කටයුතු කරන්න ඕන කියලා සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ඔබ වරුණ රට බොහොමදී ඇති අසීරු තත්ත්වයන් හමුවේ වුණත් කොවිඩ් පාලනයට පසුකීය වසර එක හමාර තුල සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 181ක් වැය කරලා තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹක්වැල්ල මහතා කියනවා. අද දිනේදී කොරෝනා සාධිතින් 695 දෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 579134ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 10218ක්. අද දිනය තුලදී 343 දෙනෙකු සුවය ලබා ඇති අතර මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 547182ක්. අද දිනේදී කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා වාර්තා කළා. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14734ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට කොවිඩ් වසංගතය විදේශ රටවලද ඉහළ යමින් තිබෙන බැවින් උත්සව සමය තුලදී රට තුල ඇලිත් කොවිඩ් රැල්ලක් ඇතිවීමට ඉඩක් නොතිබමින් කටයුතු කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද මේ වෙනකොට ජාත්‍යන්තරව පවා කොවිඩ් රෝගී අවදානම නැවතත් වැඩි වෙමින් රෝග තත්ත්වයේ හිස ඔසවන තත්ත්වයක් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ නිසා අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙම තත්ත්වයේ ඉදිරියේදී අපේ රටටත් ඇතිවිය හැකි කියලා හිතාගෙන මේ උත්සව සමයේ කටයුතු කරන්න විශේෂයෙන්ම එළඹෙන නත්සල් සමය සහ අලුත් අවුරුදු උදාවේදී අපි මේ රෝග තත්ත්වෙන් මිදෙන්න කටයුතු කරන්න ඕනි කියන එක තමයි හිතට ගන්න ඕනේ. විශේෂයෙන්ම දැනට අපේ රටේ ක්‍රියාත්මක කරන ෆයිසර් බූස්ටර් එන්නත තුන්වෙනි මාත්‍රාව ගැනීම කෙරෙහි තියෙන අවධානය අපි ඇත්තටම මීට වඩා වැඩි කරන්න ඕනේ. මේ දිනවල ඩෙංගු රෝගය සහ නියුන වගේ රෝග තත්ත්වයන්ගේ හිස එසවීමක් පෙන්වුම් කරනවා. ඒත් ඇත්තටම ෆයිසර් තුන්වෙනි මාත්‍රාව ගත්තහමත් දින දෙකක් තුනක් වගේ කාලයක් පමණක් උණ සහ වමන ගතිය කරකැවිල්ල ඉසේ රදේ වගේ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. හැබැයි ඒවා ඉතාමත්ම කෙටි කාලීන රෝග ලක්ෂණ. මේ බූස්ටර් එන්නත් මාත්‍රාව හා සම්බන්ධව ශරීරයට වැළඳෙන. නමුත් දින කීපයක් එහාට ගිය රෝග ලක්ෂණ තියෙනවා නම් උණ හිස රදේ හෝ වෙනත් රෝග ලක්ෂණ ඔබ නොපමාව වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. කොවිඩ් පාලනයට පසුගිය වසර එකමාර තුල සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 181ක් වැය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැලේ මහතා පවසනවා. අසීරුම වකවානුවක මෙවැනි විශාල මුදලක් රටෙහි සෞඛ්‍ය පද්ධතියට වැය කිරීම රටක රජයක්ගත් ඉහළම සාධනීය පියවරක් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. බිලියන 181ක් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොවිඩ් නියම පමණක් වියදම් කරලා තියෙනවා. දැන් කවුරුත් මේක දන්නේ නැහැ. හැබැයි අපි ගත්තොත් පොතු හරිනම් කුණුවරට නිකන් හයිවේ එකේ ගාන. හයිවේ එක හදන ගාන අපි මේ අවුරුදු එකමාර ඇතුළත කොවිඩ් මර්ධනය පිණිස විතරක් අපි පාවිච්චින ලෝකේ ධනවත් රටවල ඔක්කොම තියද්දි තුන්වෙනි ලබා දෙන සහ එහි ප්‍රගතියත් එක්ක බලනකොට ලෝකයේ පළවෙනි රටවල් හතර ඇතුළේ අපි අද ඉන්නවා එන්නත් කරන එක. ඒ ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් සිම අවස්ථාවක ඒ සම්බන්ධව නැසිවිලි නොකිය මම හිතන්නේ මේ වැඩපිළිවෙලේදී ඉදිරියටම ඇවිල්ලා කටයුතු කරා. පෞකේ කාලේ යොමු කරලා තිබෙන මේ වසංගතය පාලනය කරන්න සහ මේ වසංගතයෙන් එන මරණ සංඛ්‍යාව අඩු කරලා අපිට ඒක කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැස් නොපෙනුනත් හුස්මෙන් ජීවිතය සිය බටනලාවට පිමින අපූරු මිනිසකු අපට කැකිරාව බස් නැවතුම්පලෙන් හමු වුණා. තමන්ගේ නොපෙනෙන දැස් කවදාක හරි සුවපත් කරගන්න පුළුවන් කියන දැඩි විශ්වාසයකිනුයි කේ සුමනවීර නම් ඔහු ඉන්නේ. ඒ මහඟු පුණ්‍ය කර්මයට දායක වෙන්න පුළුවන් කවුරුන් හෝ ඉන්නවා නම් මේ මියුරු බටනලා වාදකයා හදවතින්ම ආශිර්වාද කරාවි. පොඩි කාලේ ඉඳලා බටලී නලාවට ලොකු ආසාවක් තිබුණා. ඒ ගමේ මාම කෙනෙක්ගේ නලාව පිමිනකොට ආසාවට ඉතින් යනවා. කොමාරි බට නලාව මට අපේ අම්ම ගෙනල්ලා දුන්නා. ඒකෙන් තමයි පුරුදු වෙන්නේ. උපතෙන්ම පේන්නේ නැතුව ගියා වගේ නෙවෙයි පෙනිලා අඳිච්චන් ඒක ලොකු ගැටලුවක්. දැන් ඔයාට වයස කීයද? 48ක් වෙනවා.
එතකොට ඔයාගේ ඇස් දෙකට මොකද උනේ? ඒක බෙහෙතක් විස වෙලා කියලා කියනවා. අවුරුදු 7 ඉඳලා තමයි ඇස් අන්ධ උනේ. ඊට පස්සේ ආපහු මේ ඇස් බද්ධ කරලා තිබුණා. ඒක ටිකක් පේන්නෙ තිබ්බ අඩි 10ක් විතර දුර පේන්න තියලා ඇස් ගලවලා මයින් කළා ගම්මා. විශ්වාසය ආත්ම විශ්වාසයක් තියෙනවා මට ස්නායු මැරලා නම් මේ හිතට වේදනාවක් හැම අපන් කබ කඳුළු ගලන්නේ නැහැ කියලා මං අහලා තිනවා. ඉතින් මේ වගේ මට හිතෙනවා ඇත්තරම මේකට ඈත් දාගන්න පුළුවන් නම් මට ගෙවල් දරුවන් මොනවක් කොන්න කවුරු හරි ඒකට පිටක් එනවා නම් එයාගේ ළඟ අවුරුදු 5ක් හරි වැඩ කරන්න කැමතියි මම. මගේ මවතුමියා සුජීවත් වෙන්නවා. ඉතින් එයා ගොඩක් වයසයි. ඉතින් එයාට සලකන්න ඕනි මං පූර්ණ දුස්සාවාදිත මට ආණ්ඩුවෙන් තින්පඩියක් හම් වෙනවා. තනියෙන් එන්න ලොකු බයක් තියෙනවා මෙයාට. මේ සරාටියත් මට මදි. පිට මේ තාසනේ දිනුන ලෝකේ එහෙට මේට යනකොට සිය දුරු කුටුනා නිසලස හඳුනාගන්න මේට වැඩි දෙයක් දිනුන තාසනේ උපකරණයක් දෙන්න පුළුවන් නම් වටිනවා කියලා මම විශ්වාස කරනවා. මේක තියෙන්නේ ඉලාස්ටික් පටියකුයි ඇල්මුනියම් බටකාලි හතර පිස. ස්වාධින් රූපාණී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.